අදහස ජනතා සභාව මේ වෙද්දි වෙන් වෙලා තියෙන්නේ දලත් සලප්පෙන් මහතා තවත් මන්දිරුජනින් අනිත් පිරිසේ සමගි ජන බලවේගයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ වෙද්දි. එතකොට දලත් සලප්පෙන් මහතාගෙන් පැත්තෙන් එන කතාව තමයි එතුමාට සමගි ජන බලවේග මේ ජාතික ජන බලවේගයෙන් යම් අවස්ථාවක් ලැබෙනවා එතුමා බලාපොරොත්තු වෙනවා කියලා ජාතික ජන බලවේගය සමග ඉදිරි දේශපාලන කටයුතු කරන්න. ඔබතුමාලා පක්ෂයක් විදියට ඔහුට ජාතික ජන බලවේගය ඇතුලේ දේශපාලනය කරන්න අවස්ථාවක් දෙනවද? මොකක්ද ඔබතුමාලගේ ස්ථාවරය මේ සම්බන්ධයෙන්? එතුමා එහෙම නිශ්චිතව කියලා තිබ්බද ජාතික ජන බලවේගයෙන් ආරාධනාවක් આવොත් සම්බන්ධ වෙන්න කැමති කියලා? පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවලදී එතුමා ප්‍රකාශ කරපු තමයි මන්ත්‍රීවරුන්ට මට MPP එකත් එක්ක වැඩ කරන්න අවස්ථාවක් ලැබෙනවා මම ඔවුන් එක්ක වැඩ කරනවා කියන කාරණේ. මම ඒ ගැන පුද්ගලිකව දන්නේ නැහැ. මගේ සතියේ මං අපි හිටියෙත් නැති නිසා එහෙම කිව්වද දන්නේ නැහැ. කොහොම වුණත් මේ රටේ විවිධ චෝදනා දූෂණ වංචා ඝාතන වලට සම්බන්ධ වෙච්ච දේශපාලන පුද්ගලයන් කණ්ඩායම් ජාතික ජන බලවේගයත් එක්ක අපි සම්බන්ධ කරගන්නේ නැහැ. ඒක හරි පැහැදිලි ස්ථිරයි අපි ඒක විවෘතව කියනවා. ඒ වගේම මේ රට ආදරය කරන සැබෑ ප්‍රගතිශීලී දේශපාලන කණ්ඩායම් පුද්ගලයන් සංවිධාන ගොඩාක් තියෙනවා. ඒ ඇයත් එක්ක අත්වල් බැඳ ගන්න අපි සූදානම්. එයට මේක විවෘතයි. අපි විවෘතව ආරාධනා කරනවා. තවමත් ප්‍රමාද නම් අපි විවෘත කරලා තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ප්‍රතිපත්ති සහ භාවිතාවෙන් ප්‍රගතිශීලී අයට මේ ව්‍යාපාරය විවෘතයි. ඇත්තම ජාතික ජන බලවේගය කියන්නේ හුදෙක් තනි සංවිධානයක් නෙමෙයි, මහා දෙවන්ත ජනතා බලවේගයක්. ඒ බලවේගයත් එක්ක එකතු වීමට ප්‍රගතිශීලී පුද්ගලයන්ට කණ්ඩායම් වලට විවෘතයි. ඒ විවෘත ආරාධනාව අපේ තියෙනවා. අහපෙරු මාතාට ඍජුවම ඔබතුමාලගේ වපසරිය ඇතුලේ දේශපාලනය කරන්න අවස්ථාවක් තියෙනවද කියලා දැනට එහෙම කතාබහක් පුද්ගලික මට්ටමේ එතුමා හා අපේ අතර එතුමා ඉන්න කැමති කියලා සාකච්ඡාවක් නම් වෙලා නැහැ. ඔබතුමා ඒක ඉතින් එතුමාගේ පැත්තෙන් තමයි අහන්න ඕනේ නේ. කියන්නේ ඔබතුමාලගේ පැත්තෙන් දොර විවෘතයිද? ඔබතුමාලගේ පැත්තෙන් දොර විවෘතයිද? පොදුවේ ඕනෑම කෙනෙකුට ප්‍රගතිශීලී ඕනෑම පුද්ගලයෙකුට කණ්ඩායමකට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති වලට එකඟ නම් අපේ වැඩපිළිවෙලත් එක්ක එකඟ නම් අපි විවෘතයි. අපි ආරාධනා කරමු. එතුමා ඒකට කැමති නම් එතුමාගේ පුද්ගලික තීරණය තමයි තියෙන්නේ. ජාතික ජන බලවේගයේ වෙනම තීරණය කරන්න ඕනේ. ඒකට ඒක ඒ ආරාධනාව එතුමා බාරගත්තොත් ඒක බාර ගන්නවද නැද්ද කියන එක. අපි එහෙම එකක් තාම වෙලා නැහැ නේ. ඒ නිසා ඒ ගැන අපිට තාම කියන්න බෑ. asianmirror.lk